සුබුදේසනක් අද ස ඉතාමත්ම හොඳ ජීවිතය ගෙවන්න වාසනාව ලැබෙන්න්නේ කියලා මා ප්‍රාර්ථනා කරනවා. අද දවස විතරක්න මේ ජීවිතය ගෙවන්න හැම මුහොතකම ඔබට වාසනාවගේන්න ඕනා. විශේෂයෙන්ම ජීවිත මගේ සතතියත් කිවා ජීවිතය පුළුවන්තරම් විඳන්න විඳවන්නේ නැතුව කියලා. දවසින් දවස දවසන් දවස අපේ ජීවිතවලට ප්‍රශ්ණ ගැටුළු හැම දෙයක්ම එන්න පුළුව හැබැ. ඒට විසදුන් තියෙන නිදාා කරන්නේේ කරගන්න පුළන්දේ වල්තින එනිසා ඔබට ඇතිවන්න ගැටලු නිරා කරණය කරගන්ඩ එනිසාවෙන් ම තමයි මේ හිතගාාවඩ් සි්‍රහණ අරම්භ කල්ල තින්න අපේ වෛද තුමන් කතා කරන්න හැම දේකම ඔබේ ජීවිතයට ගන්න පුළුවන්දේ ගොඩක් තියෙනවක් කියනෙක විශවාස කරන්න එකළ හමරවෙන කං අප ඔබත්ත කරැන්දි ලන ඉන්න අපිත්තෙක්ක හිතගවි. දස ගවන මොහොතදී ජීවිතය අරමුණු කරා අපි යනවා. සමහරක් නොදන්නා දේවල් තියනවා ඒ දේවල් දැනගන්න තම හිතගා ඔබවේෙනේ අරම්භ කල්ලතේන අදවස ත අපේ මනවයිදතුමන් අපි තෙක්කන්න එන් කුමරණයක මහතා අයිබවයි තුමන අයිබනල් මන ඕ ඒවගේම තමයි? ලයි අර්තිනත් එක්ක සම්බන් දෙන්න හැමදාමත් විවිධ වූ අවස්ථාවන් වලදී උපදේශිකාවන් අපි එක්ක සම්බන්ධනෝ ඔබට ඉතාමත්තම වැදගත් වූ දේවල් ගෙනල් දෙන්න කතා කරන්න. අද අපි තෙක්කන තර්ශිකුණ රත්න මහත්මිය ප්‍රදේශිකාව අයිබවන් කියලා පි ළිගන්න නිස. වෛදතුමුණින් දැන් අපි හැම අවස්ථාවකම අපේ දරුවෝ ගැන කතා කරනවා දෙම ඔපියෝගැන කතා කරනවා ඒවගේ තාතල ගැන සහ සල්වාසින් ගැන. සමාජය කෙන අපි ගුඩක් දෙේවල් කතා කරනවා මේ කතා කරන දේවල් අතුරෙන් අද දවසේ දීමට හිතුන වෛද්‍යතුමින් අපි ජීවත්වෙන නොෙක් අවස්ථාවලදී අපි ගන්න තීරණ තියෙනවාල ඒ තීරණ වෙන්න පුළන් විවහාහය. එහෙමනත්තං අධ්‍යාපනය. එහම තමන්ග ජීවිතේ තීරණාත්මක මොහොත තමන් වරද්ධගන්නව වෙන්න පුළුවන්. එතකොට තමන්ගේ ජීවිතයේ මේ ජීවත්වෙන කාලයේ තුළදී. ගත්ත යම්යම් තීරණව. ඒවා අපිට නිරාකරණය කරගන්න බැරු අපි ගත්ත තීරණ සමාගට අපිතන් අපරා දැපියඇයි මේගේ තීරණයක් ගට්ටි කියලා පසු ඇැවිලි වෙන. ඇතුන් මේ පසුතැලි වීමේදී මනු විද්‍යාත්මකව දකින්න කොහොම දෙකෙන අපි පසු ඇවිලි වෙවිී ඉන්න ඕන ඇත්තටම. ඕ! දැන ඇත්තටම තීරණ ගැනීම ජීවිතය කොටසක් නිල්මිනි. තිීන්න ගන්නතුව අපට ජීවිත ස්රටයන්න බැහැ. ඕන කෙනෙක්ට තීරණයක් ගන්න වෙනෝ. විවාහය අවාක්‍ර එම නැත්තං විභාගය. දරෝ ජීවිතය ේ තලාායාම නොයකුත් තිදි හැම හැම මානුචික සභාවයක්ම හැඟීමක් ඇතුලිම තියන ගන්න සිදුවෙන. හැබැයි මොනවගේ තීරණයක් ගත්තත් මිනිසා කවදකොත් එකක තෘප්තිමත් භාවට පත්වන්නේ නෑ. මකද මේට බර් රසල් කියෙන දර්ශනිකය ලසන කියමනක් කියන. මිනිසා තුළ පවත්න්නේ අසම්පූර්ණ භාාවට තුරදදින්න අතුෘප්තිකර බා. මොනවගේ දෙයක් කරත් අවසනය අසුම්පෝර්න බවද දැනෙන්නේ. මොනවගේ තීරණයක් ගත්තත් අතිවිට දැනන්නේ අතුෘප්තිකර බව. හරිනෑ අප රාධමංඒක ගත් පසු ඇැවිලිේෙනෝ. ඇයි මට මෙහමනවේ කරන්න තිබුණේ මෙහෙමකරාන් හොඳයි. මයිකට ලස්සන උදාහරයක් දෙන්න. මගේක යාලුවෙක් දැ හෝ ඉන්න නිසීලන් නොල. ඔවුරු ධයක රිස්සල් ලගේ ට ැමතයක් ම තිය නොහහි. හැම සම්පතක්ම තිය නොනත් ඕහු නිතරම මට කතාගන්නට කියන දෙයක්තමයි. ින් අතාගන්නකොට කියම දෙ අත්තමයි. අප රාධ මංගේ මටමහිටියයනම් හොඳයි අම්ම තාත්ත වන්න නෑදෑවින්න ඒ ජීවිතමට වැඩිය සාර්ථකයි කියලා. හ එකගෙන පස තැවිල් වන මේ සල්ලියෝලිින් වැක්න මේ සල්ලිතිමුණක ඇති වැඩකුත්නේ අන්නවාගේ හැඟගේ මක්තියන. දම් මගේ තවයාලවෙක්න්න ඔහු දැන් අවුරදු අටකට ස්සල හොට යුරපය රටකට යන්න හම්බුන්න. හගේ නෑ අම්ම තාර්ත්ත නිසා නෑදෑව නිසා. ඔහු කියනවා අපරාධි ම යන්න යන්න තිබුණ කියල. මෝඩ වැඩක් කෙරගත් එහෙ කියයා නමේට වැඩි සල්ලි හම්බ කරන්න තිබුණ යානවාහන්න සැපසම්පත්තියන මේ රට ඉඳල වැඩක් නෑ පාරකට යන්න බෑ පාරේට ්‍රැපික් කියය ඊළඟටෙල්ලම ඉස්කෝලකට දාගන්න බැෑ ොකුද දේවල් කියනවා මම පෙන්නන්නේ නිල්මිනි ටීරණ ගැනීම මොන තීරණයක්ගත්තත් ඒක තියෙ යම් අතුප්ිකර භාවයක් අපි සම්පූර් තෘක්තිමත් වෙන්නේ නෑන් නමුත්. විද්‍යාත්මක කියීමටත් යනෙන මනවවිද්‍යාත්මක. ගන්න ස්සල සියපාරක් හිතන්න්නලු හැබැයි ීණ ගත්තට පස්සේ එක් වරක්වත් පස් ඇහැරල් බලන්න එපාලු. මකද ඔබ තරණ අර ඉවරයි. මං පොට්ටක් මේ ඇතිලුට යනවා. සමහර වෙලාවට අපි තීරණ ගන්න අනුන්වෙනුවෙන්. සමහර වෙලාවට අපි තරණ ගන්නේ රැල්ලට. සමහර වෙලාට අපි තීර ගන හැගේී මොට හල් වෙලා. මේ හැමේකක් තුළම යම් අසාර්ථක භාවයක් තියනවා. බලමු මේ තියරන ගන්නන්නේ අනුන්වැෙනුවෙන් කියලලා මං පුංචි කතාවක් කියන ඔවට තියෙනවා. මගේලඟට එනො නිමල් කියලා. ඔහ ආවේ ඇත්තටම ඔහුගේ ජීවිතයේ පාවෙල කලකිරිලා දැඩි මානසික අව පේරණයට ගුදුර වෙලා නින්දයන්නන්නේ හැ තමන්ගේ බිරිදත් එෙක් තරහයන ළමයක්කන්න ලමත් එක් අරහයනෝ. මොකැත්ත හුගේ කතාව. ඔහු සර් සවිසිසුවේ ඉන්න කාලේ ඒ දරුණයක්ක යාල වන ඇතුළෙින්ම සිුවයක්ක් එක් මේ ආදර සම්බන්ධ තාාවේ විස්වවිද්‍යාල කාලිම තියනවා. විදජාලි ලියට නවා දෙන්නටම රස්සාවක් හම්බිෙනෝ ඇගේ පෙම්මතියට ඔහුගේ පෙම්මතියට පෞද්දලි කාර්තනයක ඔහු බැංකුවෝක රැකියාවක් හම්බේෙනවා දැම් මෙතන නිෙවෙේ ගැටලුව දැම් බඳින්න ලෑස්ති වෙනකොට දෙම ඔපියොෝ තාත්ව විදුවල්පති කෙනෙක් මේ තරුණයගගේ නිමල්ගේ තාත්තක කියන අන්‍ය වාරයම හොස්කෝපි එක බලන්නඕන කියලා පොරොන්දම් බලන්න ඕන ඒක අසාර්ථකන කොහොමත් මේ වහයි කරන්න දෙන්නෙ නෑ කියලා පොරොන්දම් බලනෝ බැලුවට පස්සෙ මේකෙන් අරත් විශස හත ඉහරි යන්නේ දහත් වනක් කැලපෙන්න්නේි නයට පස්සේ නිමල් හරි බයයි තාත්තට බොහෝම තාතරයටත් වෙලාතමයි පුචි කාලය වගේ දරතිය තාත්තිකර මේ එකක නවත්තන්න ඔබ මේක බැන්දොත් ම බඩින්න එකට එන්නෙත් නෑ ම අමත කරප මං බලගට එන්නෙත් නෑ කියල පස්සේ මේ ආදර සම්බන්ධතාව අවුරුදු හතරක් වෙන ආදර සම්බන්තාව නවත්වන බොහොම හිතේ අමාරුවෙන් නවත්තව නවත්තලා නිමල් වෙන ගහයකට යන වායකට ගියා පස්සේ අවුරතු දෙකකට පස්සේ නිමල් කොයල බලන්නෝ ඇගේ පෙම්මතිට මොනොද ුණේ කියලා. කරුනෑගල ප්‍රදේශයේ තරුණයක් ඇය කොළම රස්සායනුත් අයින් වෙලා ජැඩි මානසික පීඩිනයටට අවු වෙලා දස්සාවත් දාලා ගෙදර ගෙහිල්ල තියෙන. ගෙදර ගෙහිල්ල නිමල් කතාගන්නකොට ඔයල බලනකොට මාස දෙකක් වෙනෝ ඇය සියදිවි අසාගෙන තියෙන. ඇය සියදිවින අසාගෙන මෝට විශාල කම්පනයක් ඇතිවුණ. මේ පොරොන්දම් බැලීම මේ තාත්තකගේ කේන්ද්‍ර බැලීම තාත්තගේ මානසිකත්වයෙන් නිසා මගේ ජීවිතය අවුල්ලුනා කියලා ඇය ඔහු එතනින් දැටි මානසික කම්පනයට පත්ව මං බෙතති ලස්සර කතාවක් කියන්න පොළ මේක තමයි කියන්නේ අනුම්වෙනුවෙන් තිීරණය ගැනීම තමන්ගේ හඩ්ඩ සාක්ෂිය පැත්තක කියයලා මංසර කතක් කියන්න ඕකද මේ පුංචි දෙයක් මතක් කරන්න නිර්මිණ බුදුන් මාන්සක තියෙනවා මේ නක්කත්ත ජාතකය නත ජතිකයේ දවසක් දෙවරම් බහර බුදුන්වහන්සේන කොට සග ඉන්න සංඝ්‍ය වන්සේලාගේ කසු කුසුවත් නැකළ බදුන්වන්සේ න මකක්ද ඔබගේ මහනෙන්නේ මේ කසුකුසුව ස්වාමීනේ මේ කිිටතුුව ආජීවකයක්න්න අජුක නස්ත්‍රස්ට බල මනුස්සේක් අපේ මේ හොඳ සිටුවරයගේ පුතාගේ විවාහය සම්පූර්ණයම කඩාකපල් කරලා තියෙනවා. නැකත්ත හොඳ නෑ කියල මේ කල් කල් දාන්න කියලා එතනින් පස්සේ විවාහය කඩාකපල් වෙලා මේ තාත්ම කටියෙන් කියන්නේ නක්කත්ත ජතික කියවන බදුන්වහන්ස දෙන උත්තරේ මක්ද මහනෙන බොහොම ලස්සනයි එකනො අඥානවන්තයා නැකත් පිට පසදුවයි. අඥානමන්තයා අනුවන පුච්චලයා තාර් ආසේ තාරකාවලට ඔබී ජීවිතය තියෙනෙ කළ හැකිද. ඥානමන්තයාට බලා පොත්තුවම නැකති. තමයි බද් ස්සන බද්ධ දර්ශනයකයන. අඥාන වන්තයා නැකත් පිසු පට ද දුවති. ඥාන වන්තයාට බලාපොරොත්තුවම නැකතක. ආසේ තාරකාවලට අපි ජියයු තුොලට කළ හැක්කේ කුමක් මොන තරම් දර්ශනක මොන තරම් මනොවිද්‍යාත්මරද. මේතමයි නියම ෞද් දර්ශනය අු ගක්ලලා නියොම් බෞද් දර්ශනය දුවන්ට යන්නේ න් කියමහ කිය දෙවමේ නක ත කිය තියන කාව කියව හ ලසන එකමොකද කියන්න අනු මෙෙනුවෙන් තිීරණ එකන්නු සමහරය හද තිය එකන්න බයට තින්න බ ති එකන්න ඔබේ රද සා අනු තින්නමතාව ප කාවක් කියන්නමයහි රුකා කිය එඒක් මේ කාන්තාව මගේ ළඟට එනවා මකිළඟට එන්නේෙ ස්වාමයාගේ දිකට්ඔ මත්දව කැනීම පිළිබඳ නමුත් ඇයට මේක නවත්ත කරන්න බැරිවෙන ස්වාමයාගේ හැසරීම රටාව ඇය කියනවා ඇයි මේ මම ඇහ්වා ඇයි ඔබ මේ පුච්චලයාව ව්‍යහ කට ගත්තේ ඔබ දන්නඇත්ත මුහ මත්තව ගන්න ඩොක්ට මම අවුරුද දෙකක් යාල් වෙලා හිටියා. ඒය අවුද් දෙක තුළ මට තරුම්මුහ මතව මත්තැන් ගන්නව කියනෙ එක ඒ නිතරම හ කිව ම එක නත්ත නො බැන්දර පස්සෙේ කියලා. මම ඔහ විශ්වාස කරා විතරන්නේ මෞට්ට හුඟක් ආදරයෙක් කරා. මගේ අම්මයි තාත්තයි කිව්වා. උඹ මේ මේ පුද්චලයි යහා කරගන්න එපා. උඹේ ජීවිතය අසාර්ථක වේ කියලා මම පොට්ටක්වත්ේගැ ැහවෙනෑ. මොකද මට විසාාල හැඟීමක් ආදර ඇති වුණ. ඒ හැඟීමෙන් මට එලියට එන්න මට තේරුණනාම් මගේ ජීවිතයආසාර්ථක ව කියලා. මට තේරුණම් මේ පුද්චලයත්තෙක් මට ජීවත්වෙන්න්න බැරිවේ කියලා ඒත්. ගේ අනුකම්පාවට හැඟීම්වලට බාල් වෙලා මම ත්‍රයෙන්නේ කරලා අම්ම තාත්තරත් තුරුත්තු වෙලා මොහෝ විහාහ කරගන්න. අද මම සම්පූර්ණම ජීවිතය හුල් වෙලා. මොව් හැමදාම ගංචපොනවා. මොහ් අයිස් ගන්නවා. මට බුදුම වදයක් දෙන්නේ. මගේ මුදුමාල ටික විකුණනවා. ඒවා උගස්තියනවා. සල්ලි හොරකං කරනවා. අම්ම තාත දම්මං බලන්නේන්න. අම්ම තාතකෙර මං ඔඹට කිවනේද. ඔය මනුස්්‍යයක්ත්ත එක්ක විවාහවෙෙන් එපා කියලා. හැඟීම් වලට බල් වෙලා තීරණය ගන්නවා. එතකොට ඔබ තීරණයක් ගන්න හැගීම්වොලට වාාල් වෙන්නා. රැල්ල තරනය ගන්න කියන්නේ මන් දැක්ක උදු ලස උදාහරයක් ඔබ හලතියන ොද හම්බන්තොටද හනාමි වෙලා ව හම්බන්තට ඔය පොළට සුනාමියාව. අප වෙලා ව මිනිස්සු දැක්ක එනෝ මහා රැල්ල මිනිස්සු දැක්කේ දුවදී්වා. හම්බන්තොට පොලත් එක්ක සමාත්‍රතය මූද තියන. ඉස්සහ මිනිස්ු ියබේ අර මූදට සමාන්තරව කෙලිම් මූද දෙකලා. පස්සේන්න මිනිස්සුමක දකේ පස්සේ දැක් මිනිස්ව අරමිනිස්ස දුවන්නේ කො හද කියල බලාගෙන ඒ පස්සෙ දව ඒ සේරෝ ස්නාමි රහනා. රැල්ලට තීරණ ගන්න. අප රට තියෙන රැල්ලට තිරණය ගන්න. රැල්ල එනකොට වෙනස් වෙන. එ ඔ රැල්ලට තීරණය ගන්නා හැඟීම මොල්ට හල් වෙලා තිීරන්නේය ගන්නත් දෙපා අනුන්ට ඕනොව සතුට කරන්න. අනුන්ගේ ජීවිත සතුරු කරන්නත් ඔබ තීරණය ගන්නා තීරණයක් ගන්න ස්සෙල්ලා හොඳමදියතමයි කාලාම සූස්ත්‍රයේ බුදුන් වහන්සේ දේශන කළනො ද සමරෑමයි ආනු බුදුන් වහන්සේ කිවම බෞද්ධ දර්ශන එක ආගමකට අයිතිවෙන්නේ නෑ ක්‍රස්තිානදද මුස්ලිම්ද මේක දර්ශනයක් මොකත කාලාම සූස්ත්‍රයක කියන්නේ. පොතක තිබුණට පරම්පරාවෙන් ආවට ජාලුවෙක් කිව්වට මම කිව්ව. ඔබ තීරණයක් ගන්නපා, දෙසරයක් හිතන්න කියලා කාලාම සත්‍රේදී බදුබදුන් වහන්සේ දේශනා කරන්න. ඕපන් මාවන් වි්‍යෘර්ත මනසින් දෙසරයක් හිතන්න. කිසි කෙනෙක් වෙනුවෙන් කිසිම තීණයක් ගන්න එපා. ඔබම හින්න ඔබම හිතලි වෙලා ඔබ තිරණය එක හ. තරුෂ්‍යය ඇතරම වෛතමනිි ගොඩයි ස්තුතියි එකෑන වටිනා දෙවල් ගොඩක් මේ කතා කරේ උපුදේශිකාවක් හැටියට. මට දැනගන්න ඕන ැං වෛදතුමන් මේ කතා කරේ අපි තීරණ ගැනීම. එතුර අපි තීරණයක් කරගෙන දෙන්නෙක් විභාවෙනවා. එතකොට ඒ දෙන්න අතරේ විවායවන් සමගේ ආදරයක් සමග ඇතිවීමේදී තමන්ට අහම්බෙන දරුමල්ලු එතකොට ඒ දරුමල්ලංවා තමන්ගේ මව්පිය විසින් අභිමහනව දරුවෙක්ව බිහිකිරීම. ගෙදරද මේ වහලක්ට තමන්ගේ අබිමානවත් දරුවෙක්ව හැදීම දිනෙන්දින වැඩෙන දරවා. එතකොට මේ අභිමානවත් දරුවෙක් හදන්න දෙමව්පියන්ට දෙන්න පුළා විද්‍යාත්මක් පැත්තමොකක්ද. කවුනනිල්මිනි ඇතරම වැදකත් ප්‍රශ්නයක්කෝ බැහුවේ මොකද තරුණ දියනයක් හින්න මවක් විදිහයට ඔබ දන්න වැති දරුවෙක් හදනක කොච්චර අමාරු කාරයයක්ද කියලා දරුවෙක් බිහි කරන. අපහසුමකාරයක් නමුත් මේ තිෙන සමාජ ක්‍රමයත්තෙක්ක දරුව කදනවා කියන්නේ ලේසි පාසුකාරයක් නෙමේ ම මෙහම කියන්න හේතුව තමයි අපේ ලංකාවේ පවුල් සීියක් ගත්තුත් හැටක පවුල් ලා රුල් ගත්තු තිහක මත් පන්න ආශෂත ගත් ගැටලු. ඇතින් මෙන්න මේ වගේ පරිසරයක තමයි අපිට අපේ දරුව හදන්න වෙලා තියන්නේ. අනිත්තක තමයි අපේ ආතනයටයන දෙමවපියෝ කියන දරුව ගැන කරන පැමිල්ල දැක්කහම හරිම කණගාටු දායි මමුකද ළමයි ගොඩක් වඩියෝගම්මලට බෙ වෙලාලන්නවා සහරු මත් පැන් පානය කරනවා ගොඩක්කයි මද්‍රාව ගන්නවා අමල තාතල කියනවා අපිත්තක කතා කරන්න හැ වෙන්ඩවගේ අපිට ආදරේ කරන්න. එයාලා කාම්බරට වෙලාමයිඉන්නේ. පොතක් පතක් අතිං අල්ලන්න මුකද මේ ළමයිට වෙලා තියෙන්නේ අමයි ගොඩක් වෙනස් වෙලා. දි මේ තත්ව ඉන්ඩන්ඩ වර්ධන වෙනවා කියල තමයි අපිට නම් පේෙන්නේ. මේකෙදී ඇයි අපි දරුවන්ටම දොස් පවරන්නේ. දෙම අපියන් වශයෙන් ඔබටත් මේක සට අසෝක වගකීම තියෙනවා. ඔබ නිකංවත් හිතුවද ම යි ළමට මුදස්ක කියන්නේ මෙතිදි මගේ මුකක්ද ලායෙන වැරදදි ලබ නිකටත් තබලව ඉති මමාද කතාකරන්දයන්නයක්තරම මෙන්න මේක තිෙන මනවවිද්‍යාත්මක පසුබිම ගැන. ඒක ගැන කතාකරද්ද නිල්මිනි ඩයිනාබර්මරන් ඇය කැලිෆෝනියා විශ්වවිද්‍යාලින්න ශේෂ්ඨ මනවවිද්‍යක්ෂවරිය. තින් ඇය කියවා මේ දෙමාපියන්ගේ හැසරින් පටාවන් වර්ග කීපයක් ගැන. ඉට පසය අපිට පැහැදිලි කරනවා මේ දෙමාපියන්ගේ හැසරින් පටවන් කොහොමද දරුවන්ගේ චර්යාාවන්නෙක් අනුබද්ධ වෙන්න කියලා. එතින්දී ඇය විශේෂම් පැදිි කරනවා අපිට දෙපියන්ගේ හැසරින් පටවර්ක තුනක් තිෙනවා කිය. න් මේසාකච්ඡාව මද ඉදිරයට කතාරන්න බලාපොත්තු වෙන්නේ මෙන්න මේ හැසරීම් ්‍රටා වර්ග තුන සම්බන්ධය. ඉතින් අපි පළවෙනි හැසිරීම් ටාව ගත්තොත් හෙම එක තමයි ො රිටරියන් පේරේටක් ස්ටයිල්ි අද කතාරන්න පෙේරෙන්ටං ටයිල් ත්තන් මාපියන්ගේ හැසරීම් ටා ගැන ඉතින් මේ ො රිටේරියන් පේරෙන්ටික් ටයිල්ල ටන විශේෂත්වය තමයි මේ දෙමාවපිය හරිම ආධි පත්වයක් දරාගැෙන ඉන්නේ. ඔවුන් ගොඩක් නීතරීතියටදේ තමයි තමන්ගේ දරුවන්ව බර්ධනය කරගන්නේ. එකන්නේ ඕවන් හිතනව අපේ ආදර හිත ඇතුළි තිබුණාවේ. අපි ඒක ප්‍රකාශ කරන්න ඕන් නැහැ කියලා මොකද ඔවන් කියනවා ඕනාට වැඩි ආදරය පෙන්ුවත්තේම ලමයි නරක්වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒහින්ද ඔවුන් හිතය ඇතුළ ආදරේ තියාාගෙන ළමයිට පෙන්න්නන්නේ හරි ආිපත්්‍ය ස්රූපයක්. මයිව ගොඩක් පීඩනයක් ඇරත තම යෝව නිර්මාණය කරන්නේ. තිල් ලමයි හැදින්නේ ලොකූ පීඩනයක් තියන පරිසරේක. උදාහරනක් විදිට කිවෝත්හෙම ලමයිට බැ කිසිම දෙයක් තමන්ගේ අම්මතාත් එක්ක කතාකරල්ලා සාකච්චාමාකින් විසිදුමකට එන්න. මං උදහරණයක් කියන්න දැ ඒලවල් කරන ළමයකිනවාඔයා කැමති වානජ විශය ධරාව හදාරන්න. නමුත් අම්මතාත්ත කැමති ලාමයා ඩක්. කෙනෙක් වෙනවාට ඉංජනය කෙනෙක් වෙනවට මොකද අපට ලඩ්ජයි පවුල අය බලංගඉන්නවා එහිදවා මෙහෙම වඩ. අපි කැමතිවා මෙහෙම කෙනෙක් වෙනට. ඉතින් අර ළමයට සිද්ධ වෙනවා තමන්ගේ ආසා පැත්තිකින් තිය දෙමාපියන්ගේ ආසාවා නිෂ්ට කරන්න. ඉතිං මෙන්න මේ වගේ පරිසරේක තමයි මේ වගේ දරුවෙක් බිහිවෙන්නේ ඉතින් මම කියන්න කැමති දයනා බර්මරන් කියපු දේ තමයි මේ වගේ දෙමාපේ හැසිරින් පටාවක් නම් අපේ දෙමාපියන්ඩ සුදුසවෙෙන් නැහැ මේ වගේ මේ වගේ පරිසරේක හැදුුණනොත්හෙම ලමයි සමාජශීලී නැති ලැජ්ජාශීලී වන එතකොට නිවැර්ධ තීරණගන්න අපහසු ප්‍රචණ්ඩ කාරේ ආවේකශීලි මුර්ඩු ළමයි කෝාසැ බව් පරිවර්තනය වෙනවා. ඉතින් ඒ පලවෙනි හැසරේම්ටාව. ගවට මයි අන්නන් දෙවැනි හැසරීම් රටාව සම්බන්ධෙන් ඒක පර්මිසූ පේරෙන්න්ටිින් ස්ටයිල් මේක තියෙන සරලමා දහස තමයි මේ දෙමවපිය ගොඩාක් අසීමිතලස නිදහස ලබා දෙනවා. ගොඩක් කාදරය කරනවා දරුවත්තක ගොඩාක්ලාගෙන් ඉන්නවා. යාලූ වගේ තමයි යාශ්‍රය කරන්නේ නමුත් කිසිම වෙලාවකවුන් හිතන්නේ තමන්ගේි දරුවට මොකක්ද වෙන්න කියලා. ඔොයා බලන්නේනෑ ඔොල බලන්න. මඟ බෙන්වීමක් නැහැ. මෙමනි දරුවෝ අසීමමිත නිදහසක් ඇති පරිසරයක හැදෙන දරුවා ලොකෝනාම හැඟීම් පාලනය කරගන්න බැරි පහසුවෙන් මද්‍රව්ේ මත් පැන් ලට ගොදුර වෙන දර්ුවෙක් බවට පත්වෙන්න පුළුවන් කියලා. ඩයනා බර්මරන් Se non research, ti la tunna. Oh. මහිතන්නන්නේ එ තව දුරටත් තරචර කියන්න තියෙනවාේ මොකක්දන්න මරද පේර ප කතාකරු මංතන අද අපි මේ කතතාකරු මාතුකාවත් එක්ක ඔබට ඔබේ ජීවිතය ගොඩනාගාගන්න තව අපි හැමවෙලම කියන සංගීතය කියන එක අපේ ජීවිතර ගොඩක් ගතු කරගන්න පුළුවන් ජීවිතය සතුරු කරගණන්න කෙලේ ඉතින් අදවස අපි සංගීතය වෙන අප ගායන ගුතු කරගත් අපි අජිත්ජය සුන්ද්‍රමහතා වෛ්‍යතුමාන් සහයන් සැනිවරත් මහ ඒවා. පිහැමෝම දන්න ලශ්ම කන්නගර මහතත් අපි කකුතු වෙලා ඉන්නක්. ගඩතාසගේ අජිත් දැන් ඇත්‍රම අපි මේ කතා බහ ඔක්කොම අහගෙනින් නැති. අද ඒකට හරින ගීතද තෝරගත්තේ. ඔවු නිල්මිනි නිතරම අපි උත්සාහ කරනවා මාත්‍රකා වඩ ගැලපෙන ගීතයක්ක් තෝරගන්. අද කතා කරන මාත්‍රකා හරිම වැටිනොව තීරණ ගැනීම. ඉතිං ම මේ කියන්න ඇති මම හගෙනන ොට ප්‍රෝගෑමක මට හිතනවා නැරබූදත් කවරරි බොම කල්පනාව. ඕන කෙනෙකුට අවශ්‍ය මේ වෙදකම නොමිලේම ලැබි ෝ. රූපාහයි නිස්සර වාඩියලහිට යන මම මේ අංගිටේ ඩොක්ට සහ උපදේශිකාාව සහ ඔබැගෙනුත් ඇඩ්වේ නවා දේවල් හරි වටි නෝ අපි ඉතින් මේ පෝගැෑම්ම එක බලනෝපියන් අප නැති දවසට වුණත්. ඉතින් අද මාතෘකාව තීරණ ගැනීම. ඉති මට හිතනා මම තීරණයක් ගත්තා හමුතු සිින්දක් තර තෝරගන්න ුණනකි ලගීතය. එක හරි. හරි ලස්සන සින්දුව දෙන්නෙක් එක හිටපු ඉඳලා දැන් තනිවෙලා දෙ දෙන්නෙ එකක් ඉ තනිවෙලා ඉති මෙයාදෙන් තීරණය කරලා තියෙනවා තනිකමත් එක්ක ජීවත්තෙන්. විත් මගේ අනිරකින් දුොල අඬට වන පඳුරේ වැනිියන් මට බලයින් කාගෙත්දකටහූමිටිලන් උලලේනු අනායන් මගේ අනිය ලඟටවරින් පෙරළු වෙලා නිදාගන්න එලේ ni Um andර Tanika mı Bal idiikade පe mang nidipeddü යන්න ගිය හැන්දෑවක බොල්ලිපනැලි පුසුමඉහෙ පිපිසුසුම් මල්යායක මගේ දුකට දැස හනයි හඳුලු සලාගංගාවක පිලේ පහන නිියවාමන් ගුම්මන් අඳුලීතනිකම වරෙන් idi kad pen mang midi pandure dile mahane niwa mang tumang handuri tanikama varin idi kad pen mang midi pandure අපිට ගීතයෙන් රස්වත්කර ගොඩක් ස්තූතියි ඇත්‍රමාජිත සුනල්ඇද සිංන්ගේ ලස්සන ගීතයම තනන් අපේ මාත්‍රකටඩෙක්තාාවත්ම හොඳින් ගැලපුණනා ස්තුූතියි. ඒවගේම තමයි තලුෂී දැන් අපි කතා කරේ කොහොමද බිමානවත් දරුවෙක්කො බිහි කරන්න තමන් දෙමවපියන්ගේ ෙන්න්නවඕන යුතුකම්මුණනාධික්න. ඒවගේම පෞෂය කියනක දරුවක්ගේ හැදීම ගේතුලදිම වෙන්න ෝන දෙයක් ගෙදරදිම වෙන්නෝන පාසැලේදිි වෙන්නවඕන දෙයක්. දෙමෝපියන් මේගේ පෞෂි තියන දර්වෙක්ව හදන්ඩ දෙම පයාතින් වෙන්නන යුතුකම් ොනාදත්තට. විරාමයට යන්න කලින් අපි කතා කරක හිටියේ ඩයිනා බර්මරන් ගැර පර්ේෂණයට අනුව මොනදර හැසිරින් ප්‍රටවල් වර්ග තුනෙන් දෙකක් අපි කතා කර. එකක් තමයි ආධිපත්ත පතුරුවන දෙමාපියන්න ඉන්නවා තව කොට්ටාශයක් ඉන්නවා මේ අසීමමිත ලෙස නිදහස ලබාදෙනවා. ඉතිං ඊගප් අපි කතා කරන්නේ යන්නේ ඩයිනා බර්මරට අනුව මොනද තුංවැෙනනි කොට්ටශ කිය. එන්දිී ඇය අපිට විස්තර කරනවා මෙන්න මේ හැසරීම් ප්‍රටාව තමයි, සෑම දෙමාපෙක් තුළම තිබිය යුතු හැසරීම් පටාව වන්නේ මොකද මේක හරිම විශේෂයි. අපි මේක නම්කරනවා ඔත්ත රිටේට පේරේෙන්ටින්ං ස්ටයිල් කියල මේක විශේෂ ලක්ෂණ කියපයක් තියෙනවා. මේ දෙමාෝපියෝ හරීම ආදරේ. හැබැයි නිසියාකාර මඟපෙන්නවීමක් ස්වාබැලීමක් දරුවන්ට ලබා දිනවා. ලව හැමදිස්සම දරුවන් යන පාර මකක්ද කිය. දරුවට මොක්ද වෙන්නේ කියලා. හැබැයි ඔවුන් තුළ නීතරීතිත් තියෙනවා. ඒ නීරීති කොයි වෙලාකවත් අ ඉස්සෙල්ලා වගේ දරුවන්ගේ හැඟීම්බලට දරුවන්ගේ පෞරුෂයට කිසි අම්මාආකාරකින් වත් බලපෑමක් කරන්නේ. ඉති මෙන්න මේ වගේ පරිසරක හැදෙන දරුවන් බොහෝම හොඳට ඉදගෙන ගන්නවා ඔුන් ඔඕුන් හරි සාමකාමි පරිසරක හරිම නිමාංසික නිදහසක් ඇතුව තමයි වර්ධනය වෙන්නේ. ඉතින් මේ දරුවන්ගේ ලක්ෂ ගත්තොත් හෙම ඔුන් හොම සමාජශීලීි ලජාශීලි නොවන මුරන්්ඩු ගති පැවතුන් නැති ආවකශීලියෙන් නැති. සන්ඩ කාරී නැති පොත්තට පතර බොහොම ලැදි. ඒවගේ තමන්ට ආදරය කරන රටට ආදරය කරන පවුලට සමාජයට සතාසිඋපාවන්ට ආදරය කරන හොඳ දරුවන් කොට්ටාශ්‍යබවට පරිවර්තන වෙනවා ඉතින් ඒක තමයි ඩයිනා බර්මරන් ඇගේ මේ පර්යේශණයෙන් ගන්න නිගමනය සෑම දෙමාපෙක් තුළම තිබියුතු හැසරීම් රටාව තමයි අි මේ අවසානයට කරපු ොත ට ූ පේරටක් ටයිල්ල බර පර්ේෂනෙන් කි ෆොතම දෙමවපියන් කියන්නේ ක්ෂණ දෙක් යෙන්නෙක මේේදම දරසුක වෙර තමයි. ඩිමාන් දරුවගෙන් බලාපොරොත්තියනො දේවල් දරුවට ඇනයක් වෙන්න නෑ එවනාට. හැබැයි දරුවගෙන සොයා බලනො දැනෙන්න්න ආදරයකන්නවා. දරවා ලංගින්තියාගන්නවවා දරුව කතාකනවා දරුවත් එක සින්දු කියනෝ දරුවත්ක ගමන් යනවා ඉස්කෝලිගයාා මොනව දද උනේ කියලාහනො ගුරුරුන් එක්ක සාකච්ඡා කන දරවාගේ ප්‍රගතිය ගැන දරවාට දැනෙන් ආදරයකනවා. අසීමිත නිදහසක් නෑ. හහෙදයන්නෙ කෙලා හේල බලන්න එ වෙලාවවෙලා බන්න බොහොම එවනාට ලඟිින් ඉන්නවා ආදරෙක්. මෙන්න මේක තමයි ඩානා භවන මෙමනි දරුව ලොක් වෙන කොට සමාජ සීලී දෙමවපියන්ට ආදරිකන්න සමාජට ආදරයකන්න රට ආදරයකන් ශක්තිමත් පවර්ෂයක් තියන බඩිහිටියන් බවට පත්්‍යෙනවා කියනවා ඕ ඇතරම් වත්මන අපිතක සම්බන්ධවෙලයින්නවා දුරකතරන නොත් කෙනෙ කතා කරන්න අයිබවත් පවන් ඩක් තම ්‍රශ්නයක් කිීමන්නේ ක්නන්ති බොත් බොයි න්ගේ වවස්තාවක විසි අටයි එය දැන්ට බිස්නස් එකක් කරන්නේ එයාදම හාඩරෑටමය වැඩ කරන්නේ කෝවි නිස ප්‍යාපාරේ ටිකක් දෙන්න වැටනා හැබැයි තැන් එයාට හදිට තරහයනා ඉන්දෑවා සඩුකෙන නිකට කියනා නමුත් මම දකිනෝරයාගේ මේ අස්සාමාය නිසටය කෑම කමා. සමහර වෙලාවටාර පුන් පාර බධාර්යන්න වස්සත්ති ඕ කියන්න කොමද කන්නඇ දෙපාර තුන් පාර බෙදාගනි කෙනන කාලා තාවවොඩ්ඩින් අයිමත් කනවා එමම් බඩවා කිය මහත්වල ඇති තරබාර වෙලාද ඕ ඇත්තම ඩොක්ට අවුරුද්කට කලන්නම් යාකි බල හැක්ට කිලෝ හැත්තාව මත්තමක තම තිබනේ නමු තමතිම පාර පලනකොට අනු තුනක් වෙලා තිබුණ කිලෝ මට දැනගන්නඕන මේක මාම්‍යක දෙඩක්්ට කියලා. ඕ ඇත්තට වැදරල් ප්‍රශ්නයක් ඔ බහන්නේ මොකද දැ නිර්මණීදැන් ඔය තියෙනවා අපි තරබාරවෙන්නේ එක හේතුවත් තමයි අපගේ ආතතිය. ආර්ථතිය ස්ට්‍රෙස් ඊටන් කියනවා. මේක ප්‍රධාන් ලක්ෂණ දෙකක් තියනවා. එකත් තමයි බිච් ඊටන් ඩිසෝඩර් කියලා ිච් ඊන් ඩිසෝඩ කියලා නවිද්‍යා පාගල තිර එක කනවා කලාව තවොඩ්ක ලුකූ පත්ති ගණක්න්න. ව හරකමයිමත් බඩකිනනවා තවත් දෙයක් කනවා හැලප කනවා අරව කනෝ මේ කනෝ. අව්ුව අහුවෙන දේ කනෝ. කාල දන්නම නැතු සමාට තමන් තරබාරත් න දිය වැඩියාවත් වනවා. මේකට බින්ච්ඊ ඩිසෝඩ. තවත් ඔය වගේමඊන් ඩිසෝඩ එකක් තියෙනවා nightසිින්රෝම් කියලා. එක රෑට කනව හොඳට අපි හයට හතරි විතරලා අයිම අතරීතර අයිමත් කන. නමට ත තව දෙයක් කනු. ගහයතත තව දෙයක් කනවා දම් බඩකිනී කියන. මෙන්න මේ ආතතියත්තික මේ කන එක ඔබ තරබාර වෙලා ඔබ තරබාරුකමත් එක් ඔේ බියම අයිඒක බොඩි මෑ සිින්න්ඩෙක්ක වැඩියුුණොත් අසනඉප රාසියක්ක් කෙනවා අපින්න බොඩිමෑ සින්ටෙක්ක හරිර තියා ගන්න ඕන නියමවිදත් නම් විස්සයි විසි පහ අතර ොඩිමෑ සින්දෙක්ක කියන්න බර බදීම උසේ අනුපාතය අරගෙන බලන්න බර කලෝග්‍රෑම්මලින් කරන්න උසමීටරොලිින්ග. විස්සි පහ වි තියකයන්නෙත් ඔබ මහතයි. ඒකයන්න ඕව බේත්. හලක කියන්නේ ඔබ ඔබේ ස්තරබාරයි තරබාරු කමත් එෙක් පිළිකායනවා. තරබාරු කමත් එක්ක හද්‍ය බාදයනවා තරබාරු කමත්ක ලංගික ප්‍රශ්න එයනවා ලිගිකාස් ිංගික විසේම අප්‍රාණිත්්‍යවවැනි තත්වයන් ඉන්න පුළුව රබාරු කමත් එෙක්ක ඊළඟට ආතරයිටිස් ලංකායි ප්‍රධාන හේතුවක් මේ තරබාරුමික්ම නිම හ නිස්සේම ගෙවිලයනවා මෙෝ දිරාපත්වයන. ඔබේ ලස්සනට ඉන්නනම් මේ මට තියෙන ගිජුකම ගැන ඔබට මේ පාලය කරන්න බැරිනම් වෛදවලකම්බිලස් ආච්චා කරන්න මේ අසාමානයේ ගිජුකම විදියට ආහාර ගැනින් මේකට කියනවා බංච්ඒ ඩිස්ෝඩ කියලා ම තාපය ගොඩක් පුරද්ධ ලතින වයිතුන ගොඩා බත් කන්න ත්න්න ඔ අජගත්දයක්කිවේ බත් ස්ටාච් විශේසේම රාත්‍රිකාලයටට අු්දු හතලින් පස්ස වගේ ඔබ බත් පාන් වගේ දේවල් නොකා ඉන්න තරමට ඔබේ ශරීර සෞඛ්‍ය ආරක්ෂාව වන. ඊට හේතුව ටාච්චලින්තමයි වැඩිම ශක්ති ප්‍රමාණයක්යන්නේ ඒ අනවාශ්‍ය ශක්තිය අන්තිමේදී මේදේ බවට හැරිලා බෙලිෆැඩ් මේ බඩවල්වතේ හොඳ ලොකු බඩවල්තියෙන් වගේ ෑ හෙමන ලොකු බඩවල්ෙන් බඩවටේ තැපත් වනෝ තැම්පත්වෙලා බෙලිෆැට් කියලා විශේස මේ බෙි පට හරිම දරුණනුයි. ක මට එකක තක්වෙනවා මේ විසිුවිද්‍යල පලවෙෙන අවුත්්යේදී ඇනට්‍රමිකරන්න කොට මිනිකපන්න දෙනවනේ එක මිනික් යාතරම ඇතන නුවරම බෙරදදින හිටියේ නර මැරිච මනුසේ මුද අලිගෙන හපනකොට බඩේ මෙච්චර විතර කහපාට තෙල් තටටුව අඩිභාගකට වැඩිය මට එදයින් තමයි මනසර බැදුන්නේ මනුස්සේගේ හර්ද්‍යාබාදය ැරලතිෙන හාට ටැක්යකි. හර්ද්‍යා බාදයක් ඇතිවෙන්න්න මේ බෙලි පැට් බඩහි තැම්පත්වෙන මේදය කොච්චට බලපානෝද කියනක් ඕ ඇතරම දර්ශන අපි ඉස්සලා කතා කරේ දෙමාපිය කහම හොඳ දරුවයක්ුම මේලෝකට බිහි කරන්න කියන එක බතු මිකීප දෙවලල් මටක් මගු ඩක් සතුටුන ම මගේ දනේ විදිර හදල තියන කියෙනක මගු ඩක් සතුට නැතටම තවත් මේ ගැන අපට තවත් දෙවල් ඇතිනේද කියන්න. ඕ අපි දැන්තාකරේ ඩයිනා බර්මරන්ගේ පර්යේේෂණ සම්බන්ධයෙන් ඉතින් නිල්මිනි මම කියන්න කැමතිීමේ වැඩසටහන බලාගනින් අපේ දෙමාපියන්ට ඇයි යබ හැම වෙලාකම තමන්ගේ දරුවටම දොස් පරන්නේ අප අපේ පැත්තකෙන පොඩක් හිතන්න ඇත්තේ අර ම කලින් කතා කරපු විදිහට ඔබටත් මෙතන සට අසුවක වගකීම තියෙනවා. තමන්ගේ දරුවවා මේ විී හැසිරීම් රටවන් චරයාවන් පෙන්නවනම් ඇයිඔබ චික් කල්පනා කරන්න ඇත්තේ මගේ මොකක්ද වන්න ඕන වෙනස ම කොම දරුවට මෙතදී සහයෝගේ දක්වන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අපේ දෙමාපියන් කරන්නේ දරුවටම තමයි පැමිලි කරන්න අපේ අතන ටන ගොඩක් දෙමාපනුත් එහෙම තමයි එවනාට ඔබ චික් අද ඉඳලවත් හිතල බලන්න මමද මේ විස්තර කරපු හැසරීමම් රටාවන් ගත්ත හම ම ඉන්නො. ඒගේ කරන ද එතකට ම වෙනස්වන්න ඕනි කොයි විදිහටද එක ගොඩක් වැදගත් මං හිතන් ඒහරහා පිට පුළුවන් බර කතා කර පවිදිහයට අභිමානවත් පවරුෂයක් තින දරුවන් අපේ රට අපි ලෝකට ිහි කරන්න. ද කියන්නේ දෙ පිහිතන්නේ මම කො මනෝද මගින් වෙනස්වෙන් ඕන මගේ දරවා වෙනස් කරගන්න. ඕහ ජන්න්නේ දරුවවාම වෙනස් කරන්න. ඔබ වෙනස්වෙන් ැ ල ස්සර ත ිල වෙන . ඇතරම දැ අපි දරෝ ගැන කතා කරා. හොඳ ස්වාම්පූර්ෂයක් හොඳ බහරියාවක් හොඳ පවුලක් හොඳ රටක් මේ සීලු දේ ගැන අපි කතා කර. එතකොට දැංවා අපි එක ඩොක් සහනුත් එකුතු වෙලායින්න ඇතරම වෛද්‍යවර කැරට සංගීතය ඉතාමත්ම හොඳින් පාවිච්ි කරනා කෙනෙ කට හොඳදරම් පෙ මටබක් කතා කරන පයි වයිද ධර. කතා කරන්නගේ පාකි ො ඇත් මදාන අද තීරණගැන කතා කරන්නේ මේ බලන්නක මේ තීරණය මේ පිරිමි කෙන තීරණයක් ගන්නවා එකමාලකින් පමණක් රෝන් ගන්න. ආම සමනකල් පබදමි හැමකල් දෙවලනො කැලැන් විදුආමල් සන්ඉන්මනකල් বিබ ගාදවයි මල්ලොවටම මිහිලොල් එක මලකින් පමණක්රොන්ගන්නම් අන්මල් මත නොතබා වුණු කඳුලැල් දෙවලේ නොකැලැල් විදු ආදරමල් සඳින් මනකල් පිබිදෙමිහැම කල්. සට පලනැත සයුරේරලරැල් දියද තක්න් ගමි දොළකින් සිහිලැල් පිඩිතවී හිදිනා සඳ අඳුරේ ඔබ පමනයිගෙන ආවේහසරැල් දෙවලේ නොකැලල් පිදුකාදරමල් ින් මනකල් තිබිදමි හැමකල් දෙවොලනො කැලල් සිදුආදමල් සින් මනකල් තිබිදමි හැමකල් ගේ ලොසන ීත මේ ගීතයෙන් ගොඩාක් දෙවල් සමාජයට කියවවා. ගොඩා කොටන ගීතය ස්තූතියි. තරුෂය ඇතරම දැන් අපි කතාකරය අිමාන්මත් දර්ුවෙක් බිහිකිරීම කොයතරන්නම් වටිනවතිදිිනට කෙටි කාලාය ඇතියෙන්නේෙ අවසන වශම් නාධක කියන්න තියනේ. මම කැමතියි ටික් ඔබ ගැන කතා කරන්න ඔබත් කාරබහොල මවක් හැබැයි ඔබ කිසිම වෙලාවක ඔබේ දරුවට කරන යුතුකම් අගකීම් පැහරහැරලනෑනේ ඉතින් මම බලාගරන්න අනි තම්රතාත්තරටත් කියන්නේ ඔබත් ඔබේ දරවාෙන වෙනුවෙන් ගම් කිසි කාලයක් වෙන් කරන්න. දරවා වෙනුවෙන් දැනෙන් ආදරී කරන්න. ඔබට පුළුවන් දරවා සමඟ නටන්න ගයන්න ඔහ කියනදට දරවා කියනදට ඇහුකන් දෙන්න දරවා මොනවාද කියන්න දරුවත් එක හැඟීම් ප්‍රකාශ කරගන්න ඒ වෙනුවෙන් කාලය වෙන් කරගන්න. ඉතින් මම හිතන අපි කාලේ පොඩ්ඩක් පෙන්රගතව අපට පුළුවන් මේේදය කරන්න. ඔබේ කන අවධනය දන්න ඉති එක තමයි ට පේ වැඩස්ථානය අන්තිමට කියන්න ති. ඇතම ස්තූතිවන්තයන ගොඩක් ලොකු දේවල් ගොඩක් අපේ අයට අපේ දෙමවපියන්ට කියල දුන්න එක හරිගේ ඉටම වටින අදහස් ගොඩක් කිව වදතුමනි ඇත්තටම දැන් අපිට ඒත් අවසාන වශයෙන්ම කතා කරන්න කෙටිකාලයි මනාද කියන්න තියෙන්නේ. ඇතරම තරස කිවෝගේ දැ. ලොකු සටනක් කල්ල ළම කදල තියෙනවා සෑන කැප කල්ලා දමනොද කර ෑ මනොවිද්‍යාව කල නේද. හොඳයි මනොවිද්‍යාකන ලෝක තාත් විි්්‍රටම විසියක්ක් විදට අද පත්වෙලා තියනවා. ඒයි ඔබේ කැපකිරීම ඔේ විසාාලයි. කැපකිරීම කියන්නේ. මේ රැකියාවල් කාර බහුල ජීවිතය ඇතුළේ දරයකුත් හදාගෙන ඉස්සරට යනම කියන්නේ එසේ මෙසේ පොඩි බැක් නෙවෙයි. හො ද්ියෙන් ට මන් න මේ බුද්ය නචාම මේ පිස දර්සිකිව වගේ දැනන්න ආදරය කරන්න දරුවට සබන්ධ වන්නු කොහොම ද තුනට දැනගන්න අප ත ක් යහන කොහම කියවන්න දවල් අප කොහොමද ගන්න කියෙ කාසයි අප YouTube එක යන්න සයිකලොජි ලයි් සට ෆස්බුට සයික ලොජ ලයි් සට කියලා Google සචෙක් කරන්න කොහුවල කියලා ඔබට පුළුවන් ඒවාගේ මනැත්තං බිඳුවයි හතයි හතයි අටසිය තිස්ස එකයි තුන්සිය අනුනමයයි එක. බින්දුවයි හතයි හතයි ඔබේ දැඩි මානසික පීරණයක් තියන නම් බිින්දුවයි හතයි හතයි අටසිය තිස්ස එකයි තුන්සිේ අනු නමයයි එකට කතා කරන්න. ය පතිකන බිහේවින් ස්තූතින්තින අදවශය අපිත් එක සම්බන්දුනට ඒ වගේම දවශි ගොඩා ස්තතිය අපපත් එක සම්බන්දුනාට ඒවගේ ඔඹට ගානයෙන් සංගීතයෙන් අපට සැපෙවෝ. ගොඩා ස්තූති අපිත් එක්ක සම්බඳුනාට. හෙමන අද දවසිත් අපිට හිතගාාවන් ගිල්ලන අවසර දෙන්න හොඳින් ඉන්න අදරෙන්ඉන්න.